යිබෝ ගෙුන් දවසය උු සුම්ම පුවත් බට කෙන අයිටයෙන් ප්‍රොති සමගිත් මම ශ්‍රේහාන් කනිෂ්කාරය සිහ මහුක්‍රශාණී කවුශල්ල්‍යා ප්‍රථ මේ අවධහනය ප්‍රොත්තිය සිරස් තල වෙත උදා වෙන වසරී බනාපොරොත්තුව. එදස් දානමය වර්ෂයයක් නම් කරල බෙන්න්න මම දූෂණයෙන් තොර වැඩකරන වර්ෂ්‍යයක් බවට පත්වීම කියලා. ෙරටින් අත්තඩංගෝටකත් විශාලතම හෙරවින් තොගය. උසස් පෙළ විද්‍යා විෂන්හි ප්‍රතිඵල ඉහලට. දෙදහස් දහ නවය වසර දූෂණ සහ වංචාවලින් තොරව වැඩිකරණවර්ෂයක් බවට පත්කර ගැනීමට සියලුදනා එක්ව කටයුතු කළේුතු බව ජනාධපති මෛත්‍රීපාල සිරි සේන මැතිතුමා පවසනවා. දල්දා සමිඳන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්ථත්වබනි ජනාධපතිතුමා මේ බව කියා සිටියේ. හනුවර ශ්‍රීදලදාමාලි ගාවවවෙතු පැමිණි ජනාතිපති මෛත්‍රී පල සිරිසේණනවතුමා දළතා වහන්සේ වැඳපුදාගෙන ආගමික වතාවත්වල නිරත වුණා අනතුරුව ජනාතිපතිතුමා මල්වතු පාර්ශවේ මහනාක අති පූජ තිබටවාේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා පිළිසඳරක නිරත වුණ உன் வහන්සே මෙහිද செற்பරිற் சජாய்னா කරමன் ජனாதிපතිතුමා வித்து உதாவன நவவசறவனுவின் ஆශீர்வாத பலக்கலாம். அஸ்கிரி மහநாහිமියன் விදිஸ்කத்தவ சிறினுபැவின் அஸ்கிரி ගடிගේ රජමහ விහාරே වෙතගේ ජனாතිபතිතුමා அஸ்கிரி அனுுணாய்க்கு பூச்சு வெர்வே உபாலினாஹமியன் வதற்கு கெட்டுபிිலிசந்தருருக்கு நிருத்தவனா. உன் வහන්සேது செற்பரிற் சජனா கொட்டு உதாவன நவவசறவின்வின் ஆශீர்வாது பலக்கலாம். ස්ෙරි ෙඩිගේ විහාරස්ථාන, අභිාවෙන් ඉදිකරෙන නව දහනිශාලාේ සහ, පුරාවිද්‍ය මධ්‍යස්ථානයේ ඉදිකිරම් කටයුතුද, ජනාාතිපතිතුමාගේ නිීක්ෂණ යටලක්ුණ. ලෝකයේ දියුණුවන සංකර්ධනය රටවාල්ලස බල්පුහාම. අපේ රට තියෙන මූලිකම ප්‍රශ්නය තමයි අපි කොතෙක්දුරට රට ගොන්නගන්ද අවංකද කියන ප්‍රශ්නය දේශපානශේශ්‍රයගත්තා හම නොවෙකුත් කතා බා සංවාධ සාකච්ඡා ඇති වෙනවා. නොමුත් ඒ අතර තුර අපි බලන්නට ඕනෑ හටවෙනුවෙන් කීදෙනකේ අවංකභාව සහ දේශපාලනයට අවශ්‍ය පවිත්‍රභාවය තියෙනවාදි කියන කාරණාවට එනිසා පි. එදස් දහනමය වර්ෂයත් නම් කරලා තිබෙන්න්න මම දේශපාන ශේත්‍රය තුළ කටයු කිීම දී. දූෂණයෙන් තොර වැඩ කරන වර්්‍යක් බවට පත්වීම කියලා. ඒ තුළ අපි බලාපොරොත්තුවන තිරසර සවදධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමත් ඒවාගේම ජහපත් සමාජයක් ගොඩනැගීමත් මහිතනවා සෑමකිෙනවගේම වගතීම්සාහ යුතුකම් ඉතු දිරිීම තුළ කරන්න පුළුවන් කියලා ඒනිසා න වසර වෙනුවෙන් සියලු දෙනාට මම දෙෙරුවන් සරණ පතමින් ඒවගේමට දේවාශිල් රාජල් ලබමින් රටනු කරන්න. දෛරේ ශක්තිය වාශසනාව ලැබේවායි කියලා ආසිර්වාද කරන සූපතවා. නව නාවික හමුදාපතිවරයාල් ලෙස රිය අත්මිරල් පියල්ත සිල්වා මහතා පත්කර තිබෙනවා. ඔහම තනතුරට පත්කර ඇත්තේ වයිස් අත්මිරාල් දුරේට උසස්කිරීමෙන් අනතුරවායි. ශ්‍රීලංකා නාාවවික හමුදාාවී විසිතුන් වෙන නාවික හමුදාපතිවරයාල් ලෙසයි රිය අත්මිරල් පියල්ද සිිල්වා මහතා පත් කරුණේ. ඒ මහතා ජනාධිපති මෛත්‍රපාල සිරිසේණ මැතතුමා අතින් අද පෙරවරවේ ජනාධිපති නිල්ණනිවසේදී සියපත්වයම් ලිපේලා බාගත්තා. නව හමුදාපතිවරයා හෙට සේදුරේ කටයුතු කරනු ඇති. මේ අතර නවික හමුදාපති දුොරෙන් හැට විස්ට්‍රාම්ම ලබන වත්මන් නාවිකාහුදාපති, වයිසත්මිරල් සිෙරිවිිබන් රණසිංහ මහතාට, ජනාතිපදතුමා මෙහිදීස් සුව පැතුම් එක් කලාා. එමහතා දුරෙන් විශ්ට්‍රාම්ලබන්නේ අත්මිරාල් දුහරයට උසස්සවී මක්ද සමකයි. ජනාතිපති ලේකම් උදයාර සැෙනවිරත්න මහතා අත්සහ, ආරක්ෂ කල්ලිකම් හෙමසිරි ප්‍රනාාදු මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. දල් हा ජනමධ්‍යමත්‍යන් ශ லேම් யா R4 RH සරතුங்க මහතා පත්කර සිටිනවා. ඒමහතා ජනනාධපති මෛ්‍රපල සිරසණனை වැදතුමා අතෙන් අද පெருවவே සய පත්වையும் ලිපියලා බාගත්තා. ඒ ජனாධதிපති නිரනිවසේද.නරයට පත්කිරීමෙන් අනතුරவ R4 RH සම්්‍රතුංග මහතා සය අමාත්‍යන් ශේදී අද පெருවුවම සරාජකාරී கටයතු ආரம்ம்ப කලා. බහண்டාගර நிියூட் லேம். දේශ ප්‍රියීමමහතා ඇතුළු නිලධහරින් පිරිසක් බෙමවස්ථාවට සහභා කිය වුණා..හෙර kgලෝග්‍රෑම් දෙසේ හැත්තෑයි අටකටආසන්න ප්‍රමාණයක් සමගඟ ංලදේශ ජාතිකින් දෙදෙනකු දෙහිවල ප්‍රදේශේදී අත්අඩංගුඩ ගෙනතිබෙනවා. ඒ මෙරටින් අත්තඩංගඩ ගත් විශාලතම හෙරෝයින් තොගේයායි. හෙරොයින්තොගේ ටිනනාකම රපියල් කෝට තුන්සේ විසි හයක් මෝන වයි පොිස් ධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර, රුවන් ගුණ සේක්‍රමහතා ප්‍රකාශ කළේ. සැකරු අල්ලඟ තිබී කොකේෙන් තොගයක් ද අත්ත ඩංගුට ගැනවා. මුලින්ම අදදින දහවල් ගල්කිස්ස ටෙම්පලස් පාරේ, අංක හතලි සට දරන නිස්ථානයේ පිහිටියේ ගොඩ නගිල්ලේ හතරවන මහලේ නිවාසයක් තුළද. බංගලාදේශ ජාතිකයින් දෙදනෙක් අත්තඩංගුවට ගැනීමට, නිලධාරින්ට හැකිවුණා, එම ස්ථානේදි අත්ත ඩංගෝට පත්තෙන්නේ, හෙරෝයින් කිෝ නේකට මදක් වැඩි ප්‍රමාණයක්, එම kiloෝ නමේක ප්‍රමාණය අත්ත ඩංගෝඩ ගැනීම අනතුුව පරික්‍ෂාකිරීම්ිසාහ ප්‍රශ්ණකිරීම් සිදුගලා ඒ සැකරුවන් දෙදෙනගේ. ඒ ඔස්සේ කරන්නලද වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලින් පසුව තමයි මේ සකරුවන් දෙදෙනගේ පෙන්නාදී මනුව මෙම ස්ථානයට පැමිණියේ මේ දෙමහල් නිවසේ. සෑම ස්ථානයකදම වගේ මේ හෙරෝයින් ඔගේය තැනින් තැන සඟවාතිබුණ. ඒ වගේම පසුගිය දෙසැම්බර් දා හතරවැනිදා සකරුවන් දෙනක් කත්තඩංගුවඩ ගැීමට හැකිවුණ නුගේ ගොඩ පාගොඩ පාර ප්‍රදේශේදී. ඒ වගේම පහුගේ දෙසම්බර් පහලොස්සනි ද, දෙහිවල ගාලුපාරෙදි, බංගලා දේශ ජාතික කාන්තාවක්. op ඩුව ග heroरोයි लो එක सම. ඇගෙන් සිදුල වැඩිතුර විර්ශණ වලද. ියට අත වෙ හි නිවස තිබ වත් තිස්ස එක ගැනීම බුණ. A ග ත්ත ඩංගුවට ගන්න किलो එක. ඒවාගේ මේ বাंगලාදේශ जाතික කාතාවගේ නත් ඩගුවට න්නला लो ති. सම්पूර්ණ ්‍රමාණය तोගේම කොටසක් බවට, වා තිබ සලකුණ වුව දැන්ට පැදි වෙලා තිය. ්‍රरी ංකා තුළ දා දා තුර වැඩීම ෙरोයින් ගේ අත් ුව . තිස්සක්වෙනිදා. එදා කිලෝ දෙසිේ හැටේ එකක් අත්ත ඩංගුවට ගත් මේ වෙද අපි කියරලා බැල්ඩවා මේ ස්ථානය තිබිලා සොයාගෙන තිබෙනවා හෙරෝයින් කිලෝ දෙසිය හැත්ත දෙක ප්‍රමාණයක්. ඒ අනුව ලංකා විතිහාසේ මේ වෙද්දි අත්ත ඩංගුවට ගන්නාලද වැඩිම හෙරෝයින්තගේ වශයෙන් මේ තොගේ වාර්තා වෙනවා වටිනාකම රුපියල් මලියන තුන්දස් දෙසේ හැටහතරක් පමණ වෙනවා ඊට අමතරෝ මේ නිවස තුළ සංගවලතියෙද්දී හොයාගන්නම්බුණ තාව කොකෙන් කිලෝ පහක ප්‍රමාණයකුත් ඒ කොකෙන් කිලෝ පහේ වටිනාකම රුපියල්මිලියන හැත්ත පහක් පමණ වෙන. මේ තවත් බැක ැන් වාග විාජ පතුලේ සංගව තියන ගීසි දැම් රගන්න පුළල මේ ැනීමේ ගත බ එහිතිියනවා කිලෝ හැයක් පමණ ප්‍රමාණය ඒ අනුව දෙසය හැත්ත අටක් පමණ වෙනවා දෙසිය හැත්ත අටකට ආසන්නයි මේ හෙරවයින් තගේ බර නැවතත් ප්‍රොත්ති ල හා කිරනො ස් ್ ක් ල ලපෑ න්නතුර තත්වෙන්, හානියට පත් කුමරු සදහා වන්තී ලබාදීමට කෘෂිකර් මවත්‍යශය තීරණය කරතිබෙනවා. මු ಿ ಚ ್්‍රක් වල ගහනිසි කුර පිබඳොරදුර ලබග ල ස හ ගොವවින්ට ක්ෂණ න්ඳ බාදීමට පිියවරග ලෙස මාත්‍යප ප හැරිස හ උපද බාදී තිබෙනවා. ගොවිචන්න රක්ෂණය මින් වගාහානයකදී වදිමුදල් ලබා දෙන ක්‍රමේදේ අනුව, ගංවතරෝකදී වගවට හානියක් සිද වී ඇතිනම් අක්්‍රේකට රුපියල් හ දහස බින් හෙක්තිාර එකට, රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමසිද වෙනපා. මිය අතර මුලතිව හා කිලිුucciච දිස්ත්‍රික්කවල ව ගහනිවලට මනපෑ ගොවින්ට, බිත්තර වී මිලතිය කකිනිමසන හා සීට පනක සහනාධරයක් සහ, පොහොර සහදාරයක්ත ලබාතිීමත, කෘෂිකර්ම අමතේශතීරණය කරතිබෙනවාා. විද්‍යයාා ගනිත ඉන්ජිනේරුහා ජයවතතාක්ෂණ විෂයන් හදාාරණ සිසුන්ගේ දක්ෂතා පෙර වසරට සාපේක්ෂව මෙවර ඉහල ගොස් ඇති බව. අධ්‍යාපනනාමාත්‍යංශය නිේදනය කරනම. එම විශ්‍යයන් හදාරන සිසුන්ගේ සංකයාවද හ ගොස් ඇති බවයි. අධ්‍යාපනමාත්‍ය අංශනිකුත් කල නිවේදනයක දැක්වවෙන්නේ. ජීව විද්‍යා විශය දහරාවයාඇතී උසස් පෙළ විභාහකට පෙනී සිටි සිසුන්ගේ සේට පරස්නවයි දශම දෙකයි පහක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුම්ල බාසිටිනවා ෞති විද්‍ය ශය දහරාවයා අට. විශවවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබ උසුන්ගේ ප්‍රතිශතය සේට පන හතයි දශමද දෙකයි නවෑ ඉංජිනරු තාක්ෂණ විද්‍යාවයටතේ වර උසස් පල විවාහගේට පෙනනි සිටිසිසුන්ගේෙන් සට පනසටයි දශමබින්දුව හතරක් විශවිද්‍යාල ප්‍රේශයට සඳහා සුදුස්කම් ලබතිබෙනවා ජයවතාක්ෂණ විශයධාරාවයටතඒ සුදුසුකම් ලබ ප්‍රතිශ්තය සයට හැට හතරයි දශමත්තුන අයිතු. විද්‍යාහා ගනිත අධ්‍යාපනය වැඩදිුණු කිරීම සඳහා නවීන තාක්ෂණය පන්තිකාමරවලට හඳුන් පාතීමි විශේෂ්‍ය වැඩපිළවෙලක් අධ්‍යාපන අමාත්‍යංශයටතේ දැන්ක්‍රියත්මකයි. අයහපත් කාලගුණයෙන් පේඩාවට පත් උදුරේ ජනතාවට සහන රැවිෙන විශේෂ දුම්රියක් මාතර දුම්ඹියස්ථානයෙන් අද ගමන් ආරම්භ කලා. එම ද්‍රව්‍යධාර දිස්ත්‍රීප් ලේකම්වරුන් වෙත හෙට දිනේ බරදීමට නිමිතයි. ු නල දහල දාරානි පාත වරශවත් සම වන ාව ර චිය ති හා යපන ප්‍රදශවල විශාල පිරිසක් පීඩාවට පත්පුණා. එම නතා වෙනුවෙන් සහන වැඩ පිළවෙ බේව ටත් ක්‍ර ාත්මකයි. ඊට සහිදැක්වීම සඳහා ද්‍රව්‍ය අදහර වැකිනයි මෙම දුම්්‍රි කමන්න්නාරම්බ කළේ බාතර දුම්රි ස්ථනයට මෙන්ම දිස්්‍රික්ලකම් කාර්යාලබට උතුරේ ජනතාවට ලබාදීම සඳහා ද්‍රව්‍ය මේ ආධහර විශාල තුගයක් ලබී තිබුණා බාර සිට කොළඹ දක්වා ඇති ප්‍රධහන දුම්ර ස්ථාන වලදී ජනතාවට එම දුම්රිය වෙත ද්‍රව්‍ය අදහර ලබදීමට අවස්ථාව සලසාදී තිබුණා. මෙ අතර ගාල දුම්්‍රිය ස්ථානේදීද ද්‍රව්්‍ය මේ අධහර විශාලතුගයක් මෙ දුම්්‍රී වෙත ලබාීමසිදු කෙරුණ. අත්්‍යවශ්‍ය ආහාර සනිපාරක්ෂක ද්‍රව්්‍ය අෞෂද ඇතුළු ආදහර විශාල වශෙන් ගාල දුම්රිය ස්ථානයට දෙ ලබීතිබුණා බෙම ද්‍රව්‍යාර රැකත් දුම්රිය හිට පෙවරුහැයිතිහිට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නීිතයි. රාකම ගම්පහා වයන් ගොඩ මීරිකම පොල්ගහවෙල කුරුණෑ කළ ගනයිවත්ත මහව ගල්ගම වහා අන්ර්රාධපොරයන දුම්රිය ස්ථානබලදී බෙව දුරියට ද්‍රව්වේ ආධහර ලාතිය හැකි. ්‍ර ලංකා දම්පිය දෙපර්තමේතු හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහඳ ක්‍රියාවට නංවාතිබෙනවා.. මේ අතර උතුරේ ජනතාවට සහන ලබාදීමට දකුණේ ජනතාව පෙළ ගැසීම උතුර දකුණයකරන සහිදාවේ නව දාමයක් බව. උතුරපලාාතාආ්ඩුකාර රජනෝල්කුරේ මතා ප්‍රකාශ කරනවා. අද පැවති මාධ්‍යහාමකද එමහතා මේ පිළිබඳ කරුණු පැදිි කලා. කරදරයට වියසනයට පීඩාවටට පත්ව ජවස්ථාවලදී. මේ රටේ ජනතාවගේ තියනම් මහා උදාරගුණයක් ජාති කුල්ල මල්ල පන්ති ආගම් කිසි දෙයක් නතකා විපතර පත් වූ අයට පිහිතවීමට ඉදිරිපත්වය. මේ නිස්සා උතුරේ ද්‍රවිඩි ජනතාවගේ දුකට පිහිටවෙන්ට දකුණේසිට සිංහල ජනතාව. සහ අනිකුත් ජනතාව ඉදිරිපත්වී සිටිනවා. මේ වන විටත් මට භික්ෂූන් වහන්සලා පොරොුදු දීලා තියෙනවා ඒ සහන රැගෙන එන්නට.ඒවගේම ආණ්ඩුකාර සංසදය මගින් ඉදිරිකාලයේ දී එම ආධාර රගෙනට බලාපරත්වයෙනවා. හෙටදිනේ යාල් දේවී දුම්රියෙන් පුරොවාගෙන ඒ සහන අධාර ගමන් කරන්නට තිීදු කරලා තියෙනවා. මේකට අපට සහයෝගී සහයග දෙන්නේ දුම්රිය සේවක වෘතියේ සමිතිය මගිත්. මේ ආධාර අපි බෙදාහරට බලාපොරොත්තු වෙන්නේකිිලිනොච්චි දිිස්ට්‍රික්කයටත් මුලතිව් දිස්තට්‍රික්කයටත්. එනිසා මේ ගමන හුදුසාහනාධාර බෙදම පමණක් නොවේ උතුර දකුණ යාකරන සංහින්දියාවේ දාමයක් හැටියටයි අපි කල්පනා කරන්න. ොඹ වරාය බහලු මේක මලියන හතක් මෙහෙවීම සන්නටහන් කිරීමේ උත්සවේ ජය බහලූපාරයන්තේදී අද පැවැත්තුනා ඒ වරාය නාවික හා දක්ෂිණ සම්වර්ධ නමාත්‍ය සාගන රත්නායක මහතාගේ ප්‍රධහනත්තුවයිෙන් දෙදහස් දාට වසරේදී කොළඹ වராය ලොව හොඳම බාළූ මෙහෙையும்ම් වராය තිහ අතර පළමුස්ථානයට පත් වනා. සමුද්‍රය වෙළந்து ්‍යාපාර තුළංක එකස්ථානே ශ්‍රනිගතවීමටද கொොළඹ වරයට හැකිවීති බෙනවා. මෙම ජෑග්‍රහණය ලබාගත්තේ යුரோපා සහ මැද පෙනදිග වராය රැසක් කවිභෝමින්. අන්තර් පර්යන්ත මෙහෙையும்ම් අවබෝධතා ගිවිසුමක් මේ වනවිට අත්සන් තබාඇති අතර එමගින් වරයේ කටයුතු තවත් ප්‍රවර්ධනය කරෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සහ සිලු දෙනාට සාධාර්නව තරංකරන්න පුළුවන් වාතාාවරණයකොට නැගීම. මේ වැඩිවීමට එක් හේතුවක් වුණ අපි තවස් ශක්තිමත් කරන්න වරාය අධිකාරය විතරක් නෙවෙයි. අවත් පුළුල් සැලස්මත් වෙළඳ සලස්ම අපිට තියෙන්වනේ හොළඹ වර විතරක් නවෙේ ලංකාය වරායන් පිළිබඳව ලෝකයේවත් තරගකාරී බැහෙන. මෙම අවස්ථාවට වරාය නාවික හා දක්‍ෂණ සංවර්ධ නමත්‍යංශයේලේකම් ආචාරය පාක්‍රම දිසානායක මහතාද එක්වුණා. මේ සම්ගින් අයිටන් රාත්‍රී ප්‍රධහන සිංහල පෝත්විකාශය නිමාට පත්වනවා. ලබන් අවූ දෙ දහස් දහනාවේ වසර ඔබට සාමය සතුට සවභාග සපිරි සුභ නවසරක් වේවා යයි අයිටන් ප්‍රතිශයාපී ප්‍රාර්ථනා කරනවා www.ipnnews.telk.